අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව වගේම අන්තර්ජාතික වශයෙන් ආරක්ෂක විශේෂේශ්‍රය පිළිබඳව පුළුල් විෂය දැනුමක අවශ්‍යතාවය සහ ඒ සඳහා අවශ්‍ය දැනුම පුහුණුව ලබා දීම මඟ පෙන්වීම පිළිබඳව ආරක්ෂක විද්‍යාලයේ දීර්ඝ කාලයක සේවය අපි ඉතාමත් අගය කළ යුතු වෙනවා. ඒ වගේම අද අපේ රට වගේම ලෝකය වේගෙන් වෙනස් වෙනවා. ආරක්ෂක විෂය පමණක් නොවේ සියලු විශේෂේශ්‍රයන් පිළිබඳව දැනුම තාක්ෂණික අවබෝධය පුහුණු වීම පර්යේෂණ මේ සියලු අංශවලින් වේගවත් තරඟකාරීත්වයක් අද ලෝකයේ පුරා තිබෙන්නේ. ඒ විශ්වීය දැනුම ලබා ගැනීම සහ ලබා දීම සඳහා අපි රජයක් විදිහට ප්‍රධාන වශයෙන්ම අපේ ආරක්ෂක හමුදා වෙනුවෙන් ඒ කාර්ය කිරීමට මූලික වශයෙන්ම බැඳී සිටිනවා. ඒ රජයක ප්‍රතිපත්ති වීතුයි වගකීම මෙන්ම යුතුකම් විය යුතු වෙනවා. අපි දීර්ඝ කාලයක ඉතාමත් අසීරු අමාරු ත්‍රස්වාදීන්ගේ යුද්ධයක් සමග ඒ යුද්ධ ගැටුමක යුද්ධ වැදුණු සටන් කරපු ඒ වගේම විශිෂ්ට ජයග්‍රහණයක් කරපු ත්‍රිවිධ හමුදාවක් අපිට සිටින්නේ. අද ලෝකයේ ඉහළම ඇතැම් තාක්ෂණික දියුණුව තිබෙන විශාල වශයෙන් ආර්ථික සංවර්ධනය තිබෙන රටවල්වල හමුදාවලට බොහෝ රටවල්වලට අපේ ආරක්ෂක හමුදාවලට තිබෙන අත්දැකීම් සහ දැනුම මා හිතන්නේ නෑ අපේ තත්ත්වෙන් උසස් පෝෂිත තත්ත්වෙන් පෝසත් තත්ත්වෙන් තිබෙනවයි කියලා හිතා. ලෝකයේ ඉතාමත්ම ප්‍රබලතම ත්‍රස්වාදී සංවිධානයක් විනාශ කිරීම සඳහා අවුරුදු 20 ගණනක දීර්ඝ යුද්ධයේ අත්දැකීම යුද ජයග්‍රහණයේ රටට සාමය ලබා දීම වගේම අපේ ආරක්ෂක හමුදාවන්වලට එයින් විශේෂ පුහුණුවක් සහ දැනුමක් ලබා ගැනීමත් ඒ තුළ යුද ශිල්පීය ඥානය වර්ධනය වීමත් තාක්ෂණික දැනුම වර්ධනය වීමත් තුළ අපේ ආරක්ෂක හමුදාවල කාර්ය මණ්ඩල විශේෂයෙන් මේ ශ්‍රේෂ්ඨය පිළිබඳව බහුශ්‍රිතයින් ඒ වගේම ඒ අංශවල දැනුම ලබාගත්තුන් පරිණතීන් බවට පත් වුණා. ඒ නිසා අපි සතුටු වෙන්නට ඕනේ අපේ ආරක්ෂක හමුදාවල අද ඒ දැනුම පිළිබඳව. ප්‍රධාන වශයෙන්ම යුද්ධය පැවති කාලෙත් ඒ දැනුම වර්ධනයේ ශිල්පීය ඥානය සහජ දක්ෂතාවයන් හැකියාවන් කුසලතාවයන් වීරත්වය සටන්කාමිත්වය ඒ සියල්ල පිළිබඳව තිබූ පරිපූර්ණත්වය නිසා තමයි ලෝකයේ ප්‍රබලතම ත්‍රස්වාදී සංවිධානයක් විනාශ කළා ජයග්‍රහණය කිරීමට පුළුවන්කම ලැබුණේ. ඒත් ඔබ අප කවුරුත් දන්නවා අද දවසට වඩා හෙට දවස මා පෙර කිව් පරිදි වේගෙන් වෙනස් වෙනවා. ඒකේ වේගෙන් වෙනස් වෙන ලෝකය හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. අපිට අපේ රට වශයෙන් ජාතික ආරක්ෂාව වගේම කලාපීය ආරක්ෂාවත් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂක අංශව පිළිබඳව තිබිය යුතු දැනුම සහ අවබෝධයත් සමග අපේ දැනුම ඥානාන්විතභාවය ප්‍රඥාව තාක්ෂණික අංශවලින් අපි ලබාගත යුතු පුහුණුව වඩ වඩා වර්ධනය කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා රජයේ ප්‍රතිපත්තිය තුළ ආරක්ෂක විද්‍යාලයට අවශ්‍ය පහසුකම් සම්පත් වැඩි වැඩියෙන් ලබා දීම වගේම අපේ ආරක්ෂක හමුදා දැනුමෙන් බුද්ධියෙන් අවබෝධයෙන් සහ පරිණතභාවයෙන් පුහුණුවෙන් සහ පර්යේෂණ වලින් වඩාත් පරිපූර්ණ කිරීම සඳහා දිය හැකි සියලු සම්පත් උපරිම ලෙස ලබා දීමට කටයුතු කරන බව මෙහිදී විශේෂයෙන් පැහැදිලි කරන්නට ඕනේ. අපිට තිබෙන දැනුම සහ සම්පත් අපි තව තවත් වර්ධනය කරගන්නේ කෙසේද?
පුහුණු සහ පරිශන අංශ තව තවත් ශක්තිමත් කරගන්නේ කෙසේද? අපිට වඩා නම තාක්ෂණික දැනුම සහ යුද ශිල්පීය ක්‍රම විවිධ ශේෂ්ත්‍රවල තිබෙන විශේෂඥ දැනුම ලෝකේ අනිකුත් අපට වඩා සංවර්ධනය වූ දියුණු රටවල් වලින් අපි ලබා ගන්නේ කෙසේද කියන කාරණාවේදී මූලික වශයෙන්ම අත්‍යවශ්‍යයෙන් වන්නේ ජාත්‍යන්තර හොඳ හිත ගොඩනගා ගැනීමයි. මම ජනාධිපති ධුරයට පත් වූාට පසුව ගෙවි ගිය අවුරුදු දෙකකට ආසන්න කාල සීමාව තුළ මගේ ප්‍රමුඛ උත්සාහය වූයේ ජාත්‍යන්තර සුහදතාවේ මිත්‍රශීලීභාවය තුළ අන්තර්ජාතික සහයෝගිතාවේ ලබා ගැනීම. ඒට හේතු කරුණු ගණනාවක් තිබෙනවා ඔබ දන්නවා. එක් පැත්තකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා අපිට මානව හිමිකම් කඩවීම පිළිබඳව එල්ල කරන ලද චෝදනා සහ යෝජනා සම්බන්ධයෙන් අපේ ආරක්ෂක හමුදාවල ගෞරවය සහ අපේ රජයේත් ජනතාවගේත් ගෞරවය ආරක්ෂා කරගෙන එම අභියෝගයෙන් ජයග්‍රහණය කිරීම. අනික් කාරණය ප්‍රධාන වශයෙන්ම මා බලයට පත්වෙන අවස්ථාව වන විට ලෝකයේ ඇතැම් රටවල් අපේ ආරක්ෂක අංශවල පුහුණුවීම් ලබා දීම පරිශ්‍රණ අංශ සඳහා අවශ්‍ය මග පෙන්වීමට සහාය ලබා ගැනීම සම්පත් ලබා දීම ප්‍රතික්ෂේප කළා තිබුණා අපෙන් වෙන් වෙලා තිබුණා ඒ තත්ත්වය නැවත නිවැරදි කරගෙන ලෝකයේ සියලු රටවල් වල අවශ්‍ය සහයෝගය ඒ සඳහා ලබා ගැනීම අවශ්‍ය වුණා ඒ පිළිබඳව මා කටයුතු කළා ඒ වගේම ඔබ දන්නවා අන්තර්ජාතික වශයෙන් අවශ්‍ය සහයෝගිතාවයේ තුල ප්‍රධාන වශයෙන්ම අපි සතුරන් අඩු කර ගැනීම ඒ තුල වඩාත් වැදගත් වෙනවා රටවල් වල ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේදී මුහුණ දෙන ප්‍රධාන කරුණු අතරේ ජාත්‍යන්තර වශයෙන් රාජ්‍යයන්ගෙන් එල්ලවන ආරක්ෂාව පිළිබඳව තර්ජන ජාත්‍යන්තර සංවිධාන වලින් එන තර්ජන ඒ වගේම රටේ අභ්‍යන්තරයෙන් ඇතිවෙන නොයෙකුත් නොසන්සුන්තාවයන් සහ ඇතිවෙන විවිධ ත්‍රස්තවාදී වෙන්න පුළුවන් වෙනත් ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන තර්ජන මේවා වළක්වා ගැනීම සඳහා අන්තර්ජාතික සහයෝගිතාවේ ඉතාමත් වැදගත් වෙනවා ඇතැම් වෙලාවට ලෝකයේ ප්‍රබල රටවල් හා ඇති කරගත්තා වූ මිත්‍රත්වයේ සුහදතාවය වර්ධනය කර ගැනීමට මාගත් උත්සාහයේදී ඇතැම් මංසයට වැරදි අර්ථකථනයක් දුන්නා වැරදි විග්‍රහයක් දුන්නා නමුත් මේ රටේ ආරක්ෂක ඇමතිවරයා විදිහට වගේම ජනාධිපතිවරයා විදිහට වගේම මේ රටේ පුරවැසියෙක් විදිහට මේ රටේ ජාතික ආරක්ෂාවත් මාතෘභූමියේ ආරක්ෂාවත් මාතෘභූමියේ ආරක්ෂා කර ගැනීමත් ඒ සඳහා ආරක්ෂක අංශ සියලු සම්පත් වලින් ශක්තිමත් කරමින් සන්නද්ධ කිරීමත් ඒවා පෝෂණය කිරීම සහ සුරක්ෂිත කිරීමත් ඒ සියලු මිත්‍රශීලී ජාත්‍යන්තර සබඳතාවයන් තුළ ප්‍රමුඛත්වයක් දුන් කාර්යයක් බව මා විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා අපිට අපි ජය ගන්නවා යනුවද අපේ මාතෘභූමිය තුළ තිබෙන්නා වූ සියලු අංශ වලින් අපි ජය ගැනීම පමණක් නොව අපි සියලු ශේෂ්ත්‍ර සියලු අංශ වලින් ජාත්‍යන්තරය ජය ගැනීම පිළිබඳවයි මේ ජයග්‍රහණ විදියට හඳුන්වන්නේ. ඒ ජාත්‍යන්තරය ජය ගන්නට නම් අපි සෑම විටම අන්තර්ජාතික සමතා ශක්තිමත් වෙන්න ඕනේ. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකින් අපි සෑම විටම කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා ඔබ වැනි රටට ආදරය කරන විශේෂයෙන්ම යුද ශිල්පීය ඥානය පුහුණු වීම සහ පරිශ්‍රණ පිළිබඳව පරිණතභාවයක් නිපුණතාවක් ඒ සියලු අංශ වලින් වඩාත්ම පොහසත් පිරිසක් විදියට අපේ ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩල වගේම ඒ සඳහා යොමු කරන නව පරපුර ආධුනිකයින් ඒ පිළිබඳව නව ප්‍රවේශයකට ඇතුළත් වෙනවා ඒ සියලු දෙනාම පිළිබඳව මා ඉතාමත්ම සතුටු වෙනවා මේ පාඨමාලා හැදෑරීම තුළ දැනුමෙන් අවබෝධයෙන් අත්දැකීම් වලින් සන්නද්ධ වීම පරිපූර්ණ වීම විශේෂයෙන්ම ඇතිවන බුද්ධි වර්ධනය සමග අපිට අනාගතය පිළිබඳව තව තවත් සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා අද ආදි තාක්ෂණයත් සමග ලෝකේ ඔබ දන්නවා මූලික වශයෙන්ම
ඉදිරි අනාගතය තුල යුද ශිල්පය ආක්‍රමණයක ඒ වගේම විවිධාකාරයේ රටවල් සහ රාජ්‍යයන් අතර ඇතිවන විවිධ ගැටුම් සහ ප්‍රශ්නවලදී නව තාක්ෂණය තමයි ඒ සියල්ලෙහිදී භාවිතා වෙන්නේ කියන එක. තව වසර කීපයක් යන විට තුවක්කුව උණ්ඩය පතුරම ඒ සියල්ල ඉවත් කරන ලද ආරක්ෂක හමුදා සහ පරිගණකයේ සහ නව විශේෂයෙන්ම තාක්ෂණික මෙවලම් සමග යුද කරන ප්‍රධාන වශයෙන්ම ඒවාට මුහුණ දීමට සුදුසු විදිහේ ආකාරයේ පිරිස සන්නද්ධ කරන පරිසරයක් මුළු ලෝකයේ පුරා ඇතිවන බව ඔබ දන්නවා. ඒ නිසා අපිට මූලික වශයෙන්ම ඒවා හඳුනා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. අපිට තිබෙන්නා වූ අභියෝගවලදී අපි මේ පුහුණු වීම ලබනා වගේම අපි ඉදිරි කාලය තුල අපිට සුදුසු මෙවලම් අප විසින් නිර්මාණය කිරීම සඳහා අප විසින් නිෂ්පාදනය කිරීම සඳහා අපි අනාගතයේ අපේ වගකීමක් ලෙස ඒ සඳහා සූදානම් වීමක අවශ්‍යතාවය මම දකිනවා. මට මතකයි පසුගිය වසරේ අති උතුම් පාප් වහන්සේ හමු වූ අවස්ථාවේ උන්වහන්සේ ඉතාලියේදී මා හමු වූ අවස්ථාවේ උන්වහන්සේ සමග කරන ලද සාකච්ඡාවේදී උන්වහන්සේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි පාප් වහන්සේ මගෙන් ඇහුවා අද ලෝකයේ තුල ඇති තිබෙන යුදමේ තත්ත්වයන් ත්‍රස්තවාදී තත්ත්වයන් පිළිබඳ ඔබ කුමක්ද කියන්නේ කියලා මගෙන් ඇහුවා. ඊට දිය යුතු පිළිතුර ඉතා දීර්ඝ පිළිතුරක් නිසා මම සිනහමු සමුහුණින් පාප් වහන්සේ දෙස බලාගෙන සිටියා. උන්වහන්සේ මගෙන් ඇහුවා ඔබ දන්නවද ලෝකේ යුදාවින් නිෂ්පාදනය කරන්නේ කවුද කියලා හිතන් කියලා. මං උන්වහන්සේට කිව්වා මම දන්නවා කියලා හිතන්. ලෝකයේ තුල ඇතිවන ත්‍රස්තවාදී ව්‍යාපාර සහ යුද්ධයන් ප්‍රධාන වශයෙන්ම සමනය කරන්න, සංසුන් කරන්න, අවසන් කරන්න කළ යුතු කාර්ය කුමක්ද කියලා පාප් වහන්සේ මගෙන් ඇහුවා. මම ඒටත් දිය යුත්තේ දීර්ඝතම පිළිතුරක් නිසා මම නිහඬව උන්වහන්සේගේ මුහුණ දෙස සිනාමුසු මානින් බලාගෙන සිටියා. උන්වහන්සේ විට මට කිව්වා මේ ලෝකේ පුරා යුද්ධ කරන්නේ ත්‍රස්තවාදීන් කියා අපි හැඳින්වුවත් ත්‍රස්තවාදීන් පමණක් නෙවෙයි ලෝකේ යුද්ධේ නිර්මාණය කරන්නේ ඔබ දන්නවා යුදාවි නිෂ්පාදකයින්. ඒ නිසා යුදාවි නිෂ්පාදනය නවත්තනවා නම් ත්‍රස්තවාදයක් නැහැ, යුද්ධයක් නැහැ, ඒ තමයි විසඳුම කියලා උන්වහන්සේ සඳහන් කළා. ඒ නිසා එම උන්වහන්සේගේ ප්‍රකාශය බොහෝ මගේ හිත්ගත් ප්‍රකාශයක් වගේම අපි රටක් පිළිබඳව වගකීමකින් කටයුතු කරන විට ඒ පිළිබඳව බොහෝ අවබෝධයක් ලබාගත හැකි ප්‍රකාශයක් වශයෙන් මම සලකන්නේ. ඒ නිසා මේ සියලු අංශ සම්බන්ධයෙන් අපි වඩාත් අවබෝධයෙන් සහ කැපවීමෙන් කටයුතු කරමින් අපේ ජාතික වගකීම යුතුකම මාතෘභූමිය වෙනුවෙන් අපි සියලු දෙනාම ඉටු කරමු. ඒ සඳහා ඔබ සෑම විටම කැප වී සිටිනවා. ඒ සඳහා ඔබ සෑම කෙනෙක්ම ඉදිරියෙන් සිටිනවා. ඔබේ පරිත්‍යාගශීලීභාවය, ඔබේ ප්‍රධාන වශයෙන්ම යුතුකම් ඉටු කිරීම පිළිබඳව කැපවීම, ඒ සියලු අංශගත් විට ඔබ සෑම කෙනෙක්ම ඉතාමත්ම විශිෂ්ට පුරවැසියන් විදියටයි කටයුතු කරන්නේ. ඒ නිසා අපිට සෑම විටම අපේ යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදා පිළිබඳව, කාර්ය මණ්ඩල පිළිබඳව, සේනාංක පිළිබඳව දැඩි විශ්වාසයක්, ගෞරවයක් තබනවා වගේම සතුට වෙන්න පුළුවන්, ආඩම්බර වෙන්න පුළුවන් ඔබ අපේ රටේ පමණක් නොවේ අද අන්තර්ජාතික වශයෙන් ඔබ විශිෂ්ටයින් කියන එක. ඒ නිසා මේ වැදගත් අවස්ථාවට සහභාගී වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙමින් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මගේ වතනුසල්පය අවසන් කරනවා. ස්තුතියි, තෙරුවන් සරණයි.